දෙවැඩියා රෝගීන් මේ දිනවල මේ කොවිඩ් ආසාදනය වුණොත් අපි දන්නවා ඔවුන්ට දෙවැඩියාව නිසා කොවිඩ් ආසාදනයෙන් ඇතිවන සංකූලතාවයන් වැඩි වෙනවා. සමහර විට දැඩි සත්කාරයකවල ප්‍රතිකාර ගැනීමට පවා වැඩි තත්වයකට මේ දෙවැඩියා රෝගීන් පත් වෙන්නට පුළුවන්. මේ නිසා අපි විශේෂයෙන්ම මතක් කරන්නට කැමති දෙවැඩියා රෝගීන්ට ඔබ මාත්‍රා දෙකම එන්නත් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. ඇත්තටම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලබන ඕනෑම කොවිඩ් එන්නතක් එකසේ හොඳයි දියවැඩියා රෝගීන්ට. මේ නිසා අපේ දියවැඩියා රෝගීන් කිසිසේත්ම කුමන එන්නතද කියලා බැලිය යුතු නැහැ. තමන්ට ප්‍රථමයෙන්ම ගන්න පුළුවන් එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දෙනු ලබන එන්නත ලබා ගන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම කියන්නේ. දෙවන මාත්‍රාවත් ලබා ගැනීම තුළ තමයි විශේ෷ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නේ. මේ නිසා අපි කියන්නේ දියවැඩියා රෝගීන්ට පළමු මාත්‍රාව පමණක් ලබාගෙන තිබෙනවා නම් ඒත් ඔබ ඉතාම පරිස්සම් විය යුතුයි මෙම ආසාදින තත්ත්වයට භාජනය නොවීමට. ඔබ දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පස්සේ සති දෙකක් සති තුනක් ගියට පස්සේ ඔබට හොඳ ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා. අපි හැබැයි ඒත් කියන්නේ ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී තිබෙන පුරුදු දිගින් දිගටම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා ඔබ එන්නත් දෙකම ලබා ගත්තත්. ඔබ එන්නත් දෙකම ලබා ගැනීමෙන් අනතුරුව ඔබට මෙම ආසාදන තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාම අඩු වන අතර ඔබට මෙම ආසාදන තත්ත්වය ඇති වුණත් එයින් ඇතිවන සංකූලතාවයන් ඉතාම අඩු වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම අපි දියවැඩියා රෝගීන්ට කියන්නට ඕන ඔබ එන්නත ලබා ගත්තයින් පසුව ඒ දිනේ පටන් ඔබ සාමාන්‍ය පුද්ගලෙකු වගේ අර දියවැඩියාට ගනු ලැබූ සියලුම ඖෂධ වර්ග ඒ ආකාරයෙන්ම පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ කිසිදු වෙනසක් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබ දෙවැනි එන්නත ලබා ගත්තත් ඒ කටයුතු ඒ විදිහටම කරගෙන යන්න කියන එක තමයි අපි විශේෂයෙන් කියන්නේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.